ශ්‍රීලංකා කණ්ඩායම කොදෙව් සංචාරය අවසන් කළේ තරගාවලිය එකට එකක් විදිහට සමකරගෙන. තරගාවලියේ පළවෙනි තරගයේ කොදෙව් කණ්ඩායම දිනද්දී දෙවැනි තරගය අවසන් වුණේ ජය පරාජයෙන් තොරව. තුන්වෙනි තරගයේ දිනපු ශ්‍රී ලංකාව තරගාවලිය අවසන් කළේ වැඩි කවුරුවත් හිමි කරගෙන. මේ තරගාවලියේ වැඩිම ලකුණු ගත්ත ප්‍රතිකරුව පස් දෙනා කවුද කියලා තමයි අපි බලන්න යන්නේ. අංක පහට ඉන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩළු රකින නිරෝෂන් දික්වැල්ල. දික්වැල්ල තරග තුනේ ඉනිම 6කදී ලකුණු 176ක් අරගෙන තියෙන්නේ. ඉනිමක සාමාන්‍ය 29.33ක් අඳවාගෙන. තරගාවලියේ වැඩිම ලකුණු ලාභියෝ අතරේ හතරවෙනි තැන ඉන්නේ කොදෙව් නායක ජේසන් හෝල්ඩර්. හෝල්ඩර් ඉනිම 6කදී ලකුණු 198ක් අරගෙන තියෙන්නේ 39.6.1ක සාමාන්‍යයක් එක්ක. හෝල්ඩර් පසුපෙළ ප්‍රතිකරුවෙක් විදිහට කොදෙව් කණ්ඩායමට වටිනා ඉනිම් කීපයක් මේ තරගාවලියේ ක්‍රීඩා කරන්න සමත් වුණා. ප්‍රතිකරුව අතරේ තුන්වෙනි තැන ඉන්නේ පළවෙනි තරග දෙකට විතරක් ක්‍රීඩා කරපු දිනේෂ් චන්දිමාල්. චන්දි ඉනිම 4කදී ලකුණු 229ක් අරගෙන ඉන්නේ ඉනිමක සාමාන්‍ය 76.33ක් රඳවාගෙන. අන්තිම තරගයටත් ක්‍රීඩා කළා නම් චන්දිට ප්‍රතිකරුව අතරේ තව උඩට එන්නත් අවස්ථාවක් තිබුණා. ප්‍රතිකරුව අතරේ දෙවැනි තැන දිනාගත්තේ කුසල් මෙන්දිස්. කුසල් ඉනිම 6කදී ලකුණු 285ක් අරගෙන තියෙන්නේ ශතකයක් වගේම අර්ධ ශතකයකුත් එක්ක. කුසල්ගේ සාමාන්‍ය සටහන් වෙන්නේ 47.5ක් විදිහට. තරගාවලියේ කොදෙව් කණ්ඩායමේ ගැලුම් කාර්යය වුණු සේන් ඩවුරිෂ් තමයි ප්‍රතිකරුව අතරේ පළවෙනි තැන ඉන්නේ. ඉනිම 6කදී ශතකයක් අර්ධ ශතකයක් එක්ක ලකුණු 288ක් ගත්ත කොදෙව් කඩළු රකින්න ඉනිමක සාමාන්‍ය 43.96ක් රඳවාගෙන තියෙනවා. කණ්ඩායම් දෙකේම වේග පන්දු යවන්නන්ගේ දැඩි පීඩනයත් එක්ක පිටින් පීඩනය වළක්වා ගන්න පුළුවන් වුණු හොඳම ප්‍රතිකරුව පස් දෙනා තමයි මේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරලා අපිත් එක්ක අත්දැල් බඳ ගන්න. ඒ වගේම cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ අලුත්ම විස්තර සතරේ තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.